අලුත් අප්ඩේට් එක ඇවිල්ලා දැන් මාසයක් වගේ ඇති. ඒකෙන් ස්නිෆර් කියලා වද වෙලා ගිහු සත්තු ජාතියක් ආවා ගේම් එකට. එතකොට අද වීඩියෝ එක කරන්න යන්නේ උන් ටිකව වද භාවයෙන් මුදව ගන්න. හැබැයි එක්කෙනෙක්ව ගෙනල්ලා නෙවෙයි, 5 දෙනෙක්ව ගෙනල්ලාත් නෙවෙයි, 20 දෙනෙක්ව ගෙනල්ලාත් නෙවෙයි, 100 දෙනෙක්ව ගෙනල්ලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයාලට දැනගන්න. මේ ස්නිෆර් කියන එකගේ බිත්තරේ හොයාගන්න පුළුවන් වෙන්නේ ඕෂන් රුයින්ස් වල තියෙන සස්පිෂස් සෑන්ඩ් වලින්. ඒකෙන් මුන් දෙන්නේ හොයාගත්තට පස්සේ උන් දෙන්නා බ්‍රීඩ් කරලා අපිට ඕනනම් තව බිත්තර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තියෙන්නේ මුලින් බිත්තර දෙයක් හොයාගෙන උන් දෙන්නා බ්‍රීඩ් කරගෙන යන්න විතර. හරිම ලේසි වැඩ කියලා හිතුවට අමාරු පාට් එක ගැනගෙන ගම් පොඩ්ඩක් ඉන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි හරියන වර්ල්ඩ් එකක් හොයාගන්න. මොකද මේක පුළු අයිට්මන්ට් ඉවර කරගන්න ඕන නම් අපිට ස්පෝන් එක ගාවම බෝ මෝෂන් එකක් හොයාගන්න. කොමාරි ඒකත් හොයාගත්ත කියමුකෝ. ඊට පස්සේ ඕෂන් රුයින් එකකින් ස්නිෆර් එකක් හොයාගන්න වෙන්නේ 6% චාන්ස් එකක් එක්ක විතරයි. එතකොට මේ බිත්තර හැච්ෙන්ඩ අඩුම විනාඩි 20ක්වත් යනවලු. හැච් වුණාට පස්සේ පොඩි ස්නිෆ්ලට් කෙනෙක් ලොකු ස්නිෆර් කෙනෙක් වෙන්න අඩුම විනාඩි 40ක් යනවලු. ඊට පස්සේ මුන්ව බ්‍රීඩ් කරන්නේ මෙයාලම හොයලා දෙන අලුත් ටෝච් සීඩ්ස් කියන ඒ වගේන්. එතකොට මෙයාල ඒවා එකක් හෙව්වට පස්සේ ආයෙත් වැන්න විනාඩි 8ක කූල් ඩවුන් එකක් තියෙනවා. ඒ වගේම මම මේ චැලෙන්ජ් එක කරන්න යන්නේ හાર્ඩ්කෝ. ඒ කියන්නේ තියෙන එක ජීවිතයයි මරුණොත් මරුණමයි. එහෙනම් මං හිතනවා දැන් ඔයාලට මම මේ කරන්න යන ගොබ වැඩේ ගැන පොඩි හරි අදහසක් ඇති කියලා. එහෙනම් ඉතින් යමු වීඩියෝ එකට. ඉතින් කිව්වත් වගේ මුලින්ම ප්‍රශ්නේ උනේ හරියන වර්ල්ඩ් එකක් හොයාගන්න. කොමාරි වර්ල්ඩ් 20ක් 30ක් විතර රීසෙට් කරාට පස්සේ වැඩේට ගැළපෙන විදිහ වර්ල්ඩ් එකක් හම්බුණා. මුලින්ම ඔක්කොම ඕන වටත් වඩා හොඳට ගියා. හැබැයි සාධාරණ බයක් දැනෙන්න ගත්තා. මොකද ජීවිතේ මොන අලගෙඩියක් කරත් මුලින් මෙච්චර ලේසි වෙනවා කියන්නේ 100%ක් ස්ථිර කරලා කියන්න පුළුවන්. අන්තිම වෙනකොට බරපන්තියෙන් කෙලවෙන්න යන්නේ කියලා. හිතුව වගේම තමයි පැය දෙකක් ඉවර වෙද්දිත් එකම බිත්තරයක්වත් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක ඇතැල්ලා දාලා තවල් ඩොයන්ඩ් පටන් ගත්තා. වැඩි වෙලාවක් යන කලින් ආයෙත් ගැළපෙන විදිහ වර්ල්ඩ් එකක් හම්බුණා. ස්පෝන් එක ළඟ තිබුණු ෂිප් රැක් එකකින් තව වැඩේ පටන් ගත්තේ. ඒකෙන් මොස් බ්ලොක් එකක් හම්බුණා. අපේ වැඩේට මේක ටිකක් වැදගත් භාණ්ඩයක්. මොකද මේක උඩ ස්නිෆර් එකක් හැච්ෙන්න යන්නේ විනාඩි 10ක් විතරයි. ඒ කියන්නේ තව විනාඩි 10ක් ඉතුරු. කොහොම හරි වැඩි වෙලාවක් නාස්ති කරේ නැ අවශ්‍ය ටූල්ස් එක හදාගෙන මුහුදට බැහැලා ඕෂන් රුයින්ස් වලට පටන් ගත්තා. ටික වෙලාවකින් පොඩි රුයින් එකකුත් හම්බුණා. ඒක මම බ්‍රෂ් එක හදාගෙන තිබ්බ සස්පිෂස් සෑන්ඩ් ටික බ්‍රෂ් කරන්න ගත්තා. ඒ වුණාට වැඩකට ඇති දෙයක් නම් හම්බුනේ නැහැ ඉතින්. කොහොම හරි දෙවණියට හම්බුන ටික ලොකුරු ඉන්නෙක් ඉන්නම් එක ළඟම වගේ විතර දෙකක්ම හම්බුණා. ඒ දෙක විතරක් නෙවෙයි තව බිත්තරයකුත් හම්බුණා. ඔය අතරේ මැරෙන්නත් ඉතාම ආසන්න වුණා. මේක පළවෙනි වතාව විතරයි. තව near death experiences ගොඩක් තියෙනවා ඉස්සරහට එන්න බලාගෙන. කොහොම හරි පළවෙනියට දැන තෝරගත්ත අපේ ස්නිෆර්ස්ලා 100ම ආයෙත් මේ ලෝකෙට ගේන්න. හැබැයි පසේ දුනා මුන් ආපු ගමන් වැලි ගොඩක් උඩ ඉඳ වැඩිය කැමැත්තක් නැති වෙයි කියලා. ඉතින් උන්ට ඉන්න හොද දෙනක් හෙව්වා. ඒ අතරේ ආයෙත් මැරෙන්න ගියා. යන ගමන් දැක්කා පට්ට අයන් ගොඩක් තිබ්බ අන්ඩර් වෝටර් කේව් එකක් වගේ එකක්. ඒකෙම මං හිතන්නේ ලෂ් කේව් එකක්ද කොහෙද තියෙනවා. උදේ වෙද්දි ආයෙත් පරණ තැනට ගියා. ඊට පස්සේ අඩුම කුඩුම් ටික පැක් කරගෙන කලින් හමුණු අයිලන්ඩ් එකට ඇවිල්ලා ස්නිෆර් බිත්තර ටික හැච්චෙන්න තිබ්බා. ඒව හැච්චෙනකන් ආයෙත් අර කේව් එකට ගිහින් අයන් නාම එකක් එහෙම හදාගෙන එතන තිබුණ ලෂ් කේව් එක ඇතුළට ගියා. ඒකෙදී මෝඩයා වගේ එන්ඩර්මන් කෙනෙක් දිහා බලලා ආයෙත් 99 බේරුණේ මැරෙන්නේ නැතුව. ඊට පස්සේ ආයෙත් මැරෙන්න ගියා. මන් දන්නේ නැහැ කොහොමද ඒකෙන් බේරුණේ කියලාවත්. ඒ වුණාට ඒව අදාළත් නැහැ. අපිට පට්ට ඩයමන්ඩ් ගොඩක් හම්බුණා එතනින්. ඊට පස්සේ එතනින් මොස් බ්ලොක් ටිකුත් ගලවගෙන ආයෙත් ආවා බිත්තර ටිකේ තත්ත්වය බලන්න. ඒ වෙනකොට බිත්තර තුන්ම හැච් වෙලා කට්ටිය එළියට ඇවිල්ලා තිබුණේ.
එයාලා ලොකු වෙනකන් මෝඩ වැට්ටියක් කරා. ඊට පස්සේ ගෙනාපු මොස් ටික ප්ලේස් කරා. අල ටිකකුත් පැල කරා. මොකද ඉස්සරහට අපිට කැම නැති වුණොත් මැරෙන්න උඩක් පුළුවන් මේක හાર્ඩ් කෝ නිසා. අලින් කියන්න අමතකුණා. මට අමාරුවේ වැටෙන්න පුදුම ආසාවක් තිබ්බ නිසා මමම නීති තුනක් දාගත්තා. එක තමා මොනවා හරි ගේමක් ගහලා ස්නිවර්ස්ලා 100ම ගන්න ඕනේ පැය 8ක් ඇතුළත. මොකද වෙන එකෙක් මට කලින් මේක කරොත් මේක කරන ලෝකේ පළවෙනියා වෙන්න බැරි වෙනවා මට. එතකොට දෙක තමා කිසිම ඔටෝමැටික් ෆාම් එකක් ඔට්ටු නැහැ මේකෙදි. මොකද ඒක ලේසි වැඩි. එතකොට තුන්වෙනි එක තමා ස්නිවර්ස්ලා 100 එකතු කරනකන් නිදා ගැනීම තහන. මොකද ඒක තවත් ලේසි වැඩි. මේකේ එකම කරදරේ තිබ්බේ මුංගෙක් විතරයි. අවසාන වෙද්දී බලමු මම පැන්තම්ලා කීයක් මරයිද නැත්තම් පැන්තම්ලා කීයක් මාව මරයිද කියලා. කොහොම හරි ආහාර ඉගේ අඩු කරගන්න මාළු අල්ලන්න ගියා. එදා රෑ වෙනකොට පොඩි උන් ටික ලුකු වෙලා හිටියා. දැන් තියෙන්නේ මුන් ටෝච් සීට් ටිකක් වෙලා දෙනකම් බලාගෙන ඉන්න එක. මුලින්ම මේකේ කොහෙලා දුන්නේ නම් පිචර් බෝඩ් එකක්. දෙවෙනියටත් හම්ුණේ එකක්. තුන්වෙනියටත් හම්ුණේ එකක්. හතරාවෙත් ඒකමයි. පස්වෙනියටත් ඒකමයි හම්ුණේ. හයත් ඒකමයි හතත් ඒකමයි අටත් ඒකමයි. මට ඒ වෙලාවෙ හිතුණා මුන් දෙන්නේ මේ පිච ඇටේ විතරක් දන්නේ නැහැ කියලා. ඒ වුණාට නෑ මුන් ටෝච් ඇටත් හොයලා දෙනවලු. ඒක නෙමෙයි උඹට පල්ලෙ හැඩෙන්න අදහසක් නැද්ද බා. නවවෙනියටත් පිච සීඩ් එකක් හම්බෙද්දි හිතුවා ඉන්න තැනේ අවුලක්ද දන්නේ නැහැ කියලා. ඒ වුණාට මයින්ක්‍රාෆ්ට් විකි එකේ තියෙනවා එහෙම සීන් එකකුත් නැහැ කියලා. මේ වලෙත් ඇති අවුලක් නැහැ ඉතින්. අන්තිමට කොහොම හරි ප්‍රශ්න සැක දුරු වෙලා 10වෙනි එකෙන් ටෝච් සීඩ් එකක් හම්බුණා. මල්ල මගුලයි. එකක් හම්බෙන්න බෑ දෙකක් යන. කොහොම හරි උන්ට මැටි වෙලාද කොහෙද විනාඩි 20කට විතර පස්සේ ටෝච් සීඩ් එක වෙලා දෙන්න පටන් ගත්තා. පළවෙනි විත්තරේ හරි. එතකොට මෙයයි අර තුන් දෙනයි හතර දෙනෙක් ඉන්නවා. තව 96යි යන්නදී. ආයෙත් පණ බයේ හැංගිලා ඉන්නකොට මං කිව්වේ මරණයට එරෙහිව ගරිල්ලා සටන් ක්‍රම පාවිච්චි කරනකොට වොන්ඩරින් ට්‍රේඩ් කෙනෙක් ඇවිල්ලා මොස් දුන්නා. තව ලීඩ් දෙකුත් දුන්නා උමු. ඊට පස්සේ අපේ දෙවෙනි විත්තරෙත් හම්බුණා. ඒ වගේම අපේ පළවෙනි විත්තරෙත් හැච්චලා තිබුණා. ඊළඟ දවසේ ආයෙත් ගියා අර රුයින් එකේ තව බිත්තරයක් හොයාගන්න පුළුවන් වේවිද කියලා බලන්න. ඒ වුණාට එකක්වත් හම්බුනේ නැහැ. හැබැයි ආයෙත් දී තව ටෝච් සීට් දෙකක් තිබ්බා. ඒ කියන්නේ අපේ තුන්වෙනි බිත්තරෙත් හරි. ඊළඟට කරේ මුන් ටික තව සීට්ස් හොයලා දෙනකම් මාළු අල්ලන්න ගිය එක. මොකද තාමත් අපිට කැමගෙන තියෙන ප්‍රශ්නේ තියෙනවා. ඒ අතරේ අමුතු මාළුත් හම්බුණා. අමුතු මාළු. ඊට පස්සේ අර පිචේ මල් වලට මුහුද මැද වෙනම කෑල්ලක් හදලා දුන්නා. මොකද අයිලන්ඩ් එකේ ඉඩ තියෙන්නේ පුරාණ සත්තු ටිකට විතරයි. පුරාණ මල් වලට එතන ඉඩක් නැහැ. ඒක හදන අතරේ අන්ඩර් වෝටර් කේව් එකක තිබිලා තව ඩයමන්ඩ් ටිකක් හොයාගත්තා. ඒක ඇතුලෙත් ආයෙම මැරෙන්න ගියා. ඊට පස්සේ පණ බේරගෙන උඩට ඇවිල්ලා තිබ්බ මල් ටික හිටෙව්වා ප්ලැට්ෆෝම් එකෙන්. එතකොට අපේ පොඩි එකෙක් ලොකු වෙලා තිබ්බා. බිත්තරයක් පොඩි එකෙක් වෙලා තිබ්බා. කොහොම හරි හොඳ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවා කියලා නම් පේනවා. මොකද දැන් අපි බිත්තර තම්බන්නේ වරකට දෙක බැගින්. කවුරු හරි කියනවා නම් බය හැංගිනවා කියලා. නෑ මේක ගරිල්ලා සටන් ක්‍රමය. මම හොයලා බලලා කියන්නේ. එතකොට අපි දැන් බිත්තර තම්බන්නේ තුන නෙවෙයි හතර බැගින්. ආ නෑ තුන බැගින්. එතකොට දැන් කී දෙනෙක් ඉන්නවද දන්නේ නෑ. 2 plus 2 is 4 minus 1 that's free quick math මේ බිත්තරේ 10යි මේකයි 11. දැන් නම් මේව ගණන් කරගෙන යන්නේ ලේසි. ඒ වුණාට ඉස්සරහට 100 දෙනාව ගණන් කරගෙන ඉන්න ගියොත් නම් වෙන වෙලාවක් ගන්න වෙනවා.
ඒක නිසා ලියන්න පුළුවන් පොතක් හදලා ඒක ලියාගත්ත අපි ගාව බිත්තර ගියක් තියනවාද කියලා. ඊට පස්සේ මං ගාව තිබ්බ අයන් ටික පාවිච්චි කරලා හැදුවා බෝන් මිල් ෆාම් එකක් වගේ එකක්. හැදුවට හැබැයි මේක පාවිච්චි කරේ නම් නෑ වැඩිය. වැඩිය නෙමෙයි එක සැරයක් පාවිච්චි කරේ නැද්ද කොහෙ. හරි අලුත් බිත්තර දෙකයි ඒ කියන්නේ 14යි. දැන් බැලුවොත් අපිට බිත්තර 14ක් ගන්න පැය 4ක් ගියන් තියෙනවා. නෑ හරියට බැලුවොත් පළවෙනි බිත්තරේ ආවේ පැය 2ක් ගිහිල්ලා ඒ කියන්නේ බිත්තර 14ට පැය 2ක් වගේ. ඒ කියන්නේ වැඩේ ටිකක් ඉක්මන් කරන්න වෙයි වගේ. ඊට පස්සේ 15 වෙනි බිත්තරේයි 16 වෙනි එකයි 17 වෙනි බිත්තරේත් එකතු වුණා පොතට. එතකොට මේ උඩින් පේන්නේ ඉන් ගේම් ටයිම් එක පෙන්නන මොඩ් එක. ඒක දාගත්ත නිසා දැන් අපිට තියෙන වෙලාව ගැන ට්‍රැක් එකේ ඉන්න පුළුවන් දිගට. මෙතනින් එහාට නම් පෙන්නන්න තරම් විශේෂ දෙයක් උනේ නැහැ. මුන් සීට් ටික දෙනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සීට් එකක් හම්බුණාම මුව බ්‍රීත් කරනවා. තව උන්ගෙන් හම්බෙන ෆීචර් බඩුත් එකතු කරලා ඒවත් පැල කරා. ඒ වගේම මේ මලුත් එකතු කරා. දිගටම ওই ටික තමා කරගෙන ගියේ. 18 19 20 වෙනි බිත්තරේ 21 22 23 24 25 පැය 5කුත් ඉවරයි. එහෙනම් කොමගේ බිත්තරේ කොමගේ ඊළඟ පැයෙම තිබ්බේ බිත්තර හිටවන එක විතරයි. ඒ නිසා ඒ ටික පොඩ්ඩක් ෆාස් ෆෝවර්ඩ් කරලා දුන්නා. ඒ වුණාට ඔයාලට මේ මල් ටික පේනකොට කියන්න පුළුවන් ඒ පැය ඇතුළත ගොඩක් දේවල් වෙලා තියෙනවා කියලා. මල් විතරක් නෙවෙයි හැබැයි සත්තුන්ගේත් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. හරියටම කිව්වොත් 49ක්. ඔව් 49ක් ඉන්නවා. බාගෙට තව එකයි අඩු. ඊට ටික වෙලාකට පස්සේ බාගෙත් පව් කරා. දැන් අපි බැලුව විතර 50ක් ගන්න පැය 4ක් ගියා. ඒ හැබැයි මුලින්ම හිටියේ සත්තු ටික දෙනයි නිසා. ඒ වුණාට දැන් අපිට හෙනස් රිවර්ස්ලා සෙට් එකක් ඉන්නවා සීඩ්ස් හොයලා දෙන්න. එහෙම බැලුවොත් මං හිතන්නේ පැය දෙකකට කලින් මේක ඉවරයක් කරගන්න පුළුවන් වෙයි. එතකොට රෑ පුරා ෆැන්තම් ලයික් ගහගෙනම මගේ තිබ්බ චෙස් ප්ලේට් එක කඩුණා. ඒ නිසා අලුත් එකක් හදාගත්ත ඩයිමන්ඩ් වලින්. ඊට පස්සේ ආයෙත් මරණය පෙනිපෙනී බේරුණා. දැන්වත් තින්ඩ දීපංකෝ. අහා හරි හරි ඔයාලා ඔයාලා ඉන්න පං මං යන්න. මේක ඇතුළට ලාඩන්නම් දැන් ඒකනේ මේ නිකමට වගේ කියන්නේ. දැන් අපි බිත්තර සම්බන්නේ වරකට 9 බැගි. ඇයි මම නිදාගන්න බෑ කියලා නීතියක් දාගත්තේ. එහෙනම් 85 වෙනි බිත්තරේ බිම 90 වෙනි බිත්තරේ බිම මේ ගත වෙන්නේ අවසාන හෝරාව. තව 10ක් ඕනේ. එකවර බිත්තර 16ක් තැම්බෙනවා. එහෙනම් බිත්තර 98යි සත්තු 99යි අන්තිම විතරේ. සීයයි ලෝකෙටම පළවෙනි පාර මං ඉතින්. මල් නම් තියනවා 100කට වඩා. හරියටම කිව්වොත් 352ක්. එතකොට ටෝච් සීට්ස් 220ක්, බිත්තර 105ක්, ඒ වගේම පැන්තම්ලා 95ක්. ඊට පස්සේ ඒ වැඩ ඉවර නිසා නිදාගන්න කියලා බැලුවේ. ඒ වුණාට ඇතිවෙන්න වූල් තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් මකුළු හොයන්න ගියා. මිස් වුණා. පැය 7යි ස්නිෆර්ස් 100යි මල් 300යි. ඒ කියන්නේ අපේ ගෝල් එක සම්පූර්ණයි. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. එහෙනම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න,
හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.